යි අධ්‍යාපන වටපිටාවකට එහාගේ ඔබේ දරුවාගේ සුරක්ෂිතාවේ වෙනුවෙන්ම නිර්මාණය වුණු අධ්‍යාපන සුරක්ෂිතාව ඇත්ත එකම නිර්මාණ වාතන ඇතමයි නොගේකොඩ සෙලින් පෙනුස සධ්‍යාපන අතරය කියන්නේ. කොමස් විෂය කරන ළමෙක් ඇයි ඔබේ පන්තිම තෝරගන්න ඕනේ. තැන් මෙහෙමයි. එක මම මේ විදිහට කියන්නම්. අපි දන්නවා කොමස් කරන්න සාමාන්‍යයෙන් උසස් පෙළට දරුවෙක් ඉන්නේ අර ඉස්සරවාගෙනේ ලොකු හීනක් එක්ක එන්නේ. ඒ හීන කියන්නේ එයාට අවශ්‍ය වෙනවා ජීවිතේ දිනන්න කියන කටයුත්ත. එතකොට ජීවිතේ දිනන්න එන දරුවෙකුට ඒ දිනන්න තියෙන පාර අපි හදනවා. ඒ කියන්නේ දරුවෙක් අපේ පන්තියට ඇවිල්ලා අවුරුදු දෙකක කාල සීමාව තුළ ඉගෙන ගද්දි ඒ දරුවාට අනිවාර්යයෙන්ම උසස් පෙළ කඩයිම ජයගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්ථාව අපි කොහොම හරි හදනවා. ඒකෙදී සමහර විට දරුවා පන්ති කාමරේ වැඩ නොකළත් අපි දරුවා ළඟින්ම ඉඳගෙන එකින් එක දරුවා ගැන අවධානය යොමු කරලා අපි ඉතාම හොඳින් ඒ වැඩ ටික කරනවා. ඒ වගේම ඒ දරුවන්ට අපි හිතමුකු විවිධ මට්ටමේ දරුවෝ ඉන්නවනේ. එතකොට විවිධ මට්ටමින් දරුවන් අතර සමහර දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට යන්න බැරි වෙනවා. එවැනි දරුවන් සඳහා අපි නොමිලේ වෘත්තීය පාඨමාලා කරලා ඒ අවුරුදු දෙක කාල සීමාව තුළ ඔවුන් සමාජගත කරනවා. සමාජයටත් බරක් නැති දෙමෝපියන්ටත් බරක් නැති වාසනාවන්ත සහ ශක්තිමත් දරු පිරිසක් වශයෙන්. ඊට අමතරව මේක උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් දැන් මේ ජනවාරි විභාගයට පෙනී සිටින 2022 උසස් පෙළ දරුවෝ ගත්තම ඒ දරුවෝ දැනට විෂය නිර්දේශ අවසන් කරලා සියලු වැඩ කටයුතු අවසන් කළ විභාගයට 100%ක් සූදානම්. හැබැයි ඒ හැම දරුවෙක්ම මේ වන විට වෘත්තීය පාඨමාලා අවසන් කරලා තියෙනවා. ඉතින් ඒ දරුවෝ විභාගේ ඉවරුනාම හරි මේ සතුටින් ඉන්නේ. මොකද ඒ දරුවන්ගේ ජීවිතේ දැනටම ජයගෙන අවසන්. දැන් අපි ඒකම බලමුකෝ මේ පාර සාමාන්‍ය පෙළ ලියපු දරුවෝ. දැන් සාමාන්‍ය පෙළ ලියපු දරුවෝ උසස් පෙළට ඇවිල්ලා 2024 තමයි උසස් පෙළ ලියන්නේ. හැබැයි 2022 ඉඳලා මේ අවුරුද්දේ ඉඳලාම අපි 2022-23 අවුරුදු දෙක තුළ ඒ දරුවන්ගේ අනාගතය අපි සැලසුම් කළ ඉවරයි. ඒ දරුවන්ගේ ජීවිතේ ගොඩ යන තැනට අපි වැඩසටහන කටයුතු කළ ඉවරයි. දෙමව්පියන් කිසිම බරක් නැහැ අපේ පන්තිර දරුවා ඇවිීම තුළ. මොකද දෙමව්පියෝ දන්නවා ඒ පන්ති කාමරයේ දරුවෙක් ඉඳගත්තොත් නියත වශයෙන්ම ජයගෙන තමයි ඉදිරියට යන්නේ කියන්නේ. අනිවාර්යෙන්ම ඒ ජයග්‍රහණය නියතයි. ඒ නිසාම ඔබ උසස් පෙළ විෂය ධාරාවක් විදිහට කොමස් කරනවා නම් අනිවාර්යෙන්ම ඔබ තෝරාගත්තු ලංකාවේ අංක 1 පන්ති